ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ද පැමිණ සිටින සියලුම මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. අද ආමුදුනේගම මහාවිද්‍යාලයේ අපි හැමෝටම හරිම සුවිශේෂී දවසක්. ඒකට හේතුව තමයි අපි පාසල ආරම්භයේ සිට මේ දක්වාම සිහින දැකපු තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ ඒ සිහිනය අද යථාර්ථයක් කරගීමට අපේ විපක්ෂ නායකතුමා අපට උපරිම සහයෝගය ලබා දීලා තියෙනවා. අධ්‍යාපනයේ වටිනාකම සහ රටේ අනාගත පරපුර ශක්තිමත් කිරීමේ වටිනාකම දන්නා පාලකයෙකු වශයෙන්, නායකයෙකු වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ මේ කාර්යභාරය වෙනුවෙන් සහයෝගය දක්වපු සියලුම මහත්ම මහත්මීන්ට පළමුව මගේ ප්‍රසාදය පිරිනමනවා. ඉතින් මේ වගේ සංකල්පයක් බලයට පත්තුණු කෙනෙකුට අතට, يعني බලයට පත්තුණු කෙනෙකුටවත් අදහසට නොයන සංකල්පයක් ඔබතුමා කිසිවක් බලාපොරොත්තු නොවි රටේ අනාගතය ශක්තිමත් කිරීම, අනාගතය ස්ථාවර කිරීමේ පදනමින් මේ ආරම්භ කරපු සක්වල සංකල්පය ඇත්තටම දශක මේ දේශපාලන ඉතිහාසයේ තුල බැලුවහම අපිට දකින්නට ලැබෙන සහ දකින්නට ලැබුණ ඒක අදත් හෙටත් ඉතාම සුවිශේෂී ව්‍යාපෘතිමාලාවක් වේවි. මොකද තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපනය ලැබීම කියන දේ නගරබද ජනප්‍රිය පාසල්වලට විතරයි සීමා වෙලා තිබුණේ. ඒ දේ ගම්බද අහිංසක ජනතාවගේ අහිංසක දරුවන්ට තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපනය ලැබෙනවා කියන එකම සිහිනයක් වෙලා තිබුණා ගරු විපක්ෂ නායකතුමනි. ඒක අදටත් එහෙමයි. සමහර පාසල්වල සමහර දරුවන් තවමත් ලැප්ටොප් එකක්, එතකොට කම්පියුටරයක් භාවිතයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න තරම්වත් තාක්ෂණික දැනුමක් නැහැ. ඒවට තාක්ෂණික දැනුමක් සපයා ගන්න අවශ්‍ය පහසුකම් එයාලට නැහැ. නමුත් අපි භාග්‍යවන්ත වෙලා තියෙනවා අද දවසේදී ඔබතුමා අතින් මේ ලැබුණු වටිනා ත්‍යාගය ඔස්සේ අපිට පුළුවන් අපේ පාසලේ අපේ දුව දරුවන්ගේ තාක්ෂණික කුසලතා උපනංවගෙන ඒ කුසලතා ඔස්සේ අපිට හැකි පමණින් අපේ අනාගතය ශක්තිමත් කිරීමට සහ ස්ථාවර කිරීමට. ඉතින් තාක්ෂණය සහ අධ්‍යාපනය අතර තියෙන අභියෝජනීය සම්බන්ධතාවයක්. ඒ දෙක අද වන විට, වර්තමානය වන විට ඉතාම දැඩිව බැඳිලා තියෙනවා. තාක්ෂණය කියන දේ අධ්‍යාපනයට නැතුවම බැරි වෙලා තියෙනවා. ඉතින් එවැනි පසුබිමක් තුළ අපිට මෙවැනි සුහුරු පන්ති කාමරයක් කියන දේ ඇත්තරම මහත්සේ වටිනවා. මම හිතනවා අපේ දුව දරුවන්ගේ, අපේ නංගිලා මලිලාගේ අනාගතය මේ තුලින් යම් මට්ටමකට හෝ ආලෝකමත් වේවි කියලා. ඉතින් ගරු විපක්ෂ නායකතුමනි, ආමුදුනේගම මහාවිද්‍යාලය කියන්නේ සැපට සැප ගමනක් යන පාසලක් නෙමෙයි. මම ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන. අපි විඳපු දුක්, අපි කාපු කටු, අපි කොච්චර දුෂ්කරතාවලට මුහුණ දුන්නද කියලා අපේ විදුහල්පතිතුමනි, අපේ නියෝජ්‍ය විදුහල්පති දෙමළ, අපේ ගුරු මණ්ඩලය, අපි හැමෝම දන්නවා. අපි සමහර තැන්වල හරියට අසරණ වෙනවා. ගරු විපක්ෂ නායකතුමනි, ඒක මතක් කරන්න ඕන. අපේ පාසලේ අධ්‍යාපනයේ විතරක් නෙමෙයි, ක්‍රීඩා, නර්තනාංශය, ගායනාංශය, ඒ හැමදේටම දක්ෂ ළමයි ඉන්නවා. ජාතික මට්ටමේ ජයග්‍රහණ අපිට තියෙනවා. ක්‍රීඩාංශයේ වොලිබෝල් ජයග්‍රහණ, අපි සමස්ත ලංකා ජයග්‍රහණ තියෙනවා. ඒ වගේම කියන්නට සතුටුම කාරණේ තමයි අවුරුදු දෙකක වොලිබෝල් පළාත් ශූරිය ඉන්නේ අපේ පාසලේ. හැබැයි දුකට කාරණේ තමයි විපක්ෂ නායකතුමනි, අපිට වොලිබෝල් ක්‍රීඩාව විතරයි අපේ දැනට තියෙන්නේ. ඒ ක්‍රීඩාවවත් හරියට අපිට ඉස්සරහට කරගෙන යන්න බැහැ. අපිට ඒ පාසුකම් නැහැ. අපිට වොලිබෝල්, ඒ වගේම ක්‍රීඩා උපකරණ සහ සුදුසු පිටියක් නැහැ. ඉතින් මේ තත්ත්වයන් මැද වුණත් අපි මෙවැනි ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඉතින් ආඩම්බරයි. මම හිතන්නේ අපිට අපේ ක්‍රීඩා අංශය දියුණු කරගන්න පුළුවන් වුණා නම් ජාත්‍යන්තර, ජාතික තවත් ජයග්‍රහණ ගොඩක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ නර්තන අංශය ගැන කතා කරොත් අපි සමස්ත ලංකා ජයග්‍රහණ ලැබලා තියෙනවා, පළාත් ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඉතින් ඒ වගේම නර්තනයේ උපන් හපන් දක්ෂකම් තියෙන ළමයි අපේ පාසලේ ඉන්නවා. හැබැයි දුකට කාරණේ තමයි අපි අදටත් පාසලේ පවතින උත්සවවලට, තරඟවලට අවශ්‍ය ඇඳුම් පැනඳුම් අපේ සහෝදර පාසල් වලින් ඉල්ලගෙන අපි ඒ දේවල් කරන්නේ. අපිට නර්තන ඇඳුම් මසා ගන්න තරම්වත්, නර්තන රංග භාණ්ඩ අපිට සකසා ගන්න තරම්වත් වත්කමක් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි අපේ නර්තන දක්ෂතා, නර්තන කුසලතා ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. සංගීත අංශයෙන් අපි සමස්ත ලංකා ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඉතින් අපේ අධ්‍යාපන සුදුසුකම් අපි කලාපේ හැමදාම අංකයක උසස් ප්‍රතිඵල වලින්. ඒකට සුවිශේෂම කාරණය තමයි අපේ පාසලේ තියෙන කලාංශය විතරයි. අපි විශේෂීකරණය වෙච්ච පාසලක්. මම එහෙම කියන්නම්, අපේ තියෙන පහසුකම්, අවම පහසුකම් නිසා අපි
කලාංශයට විතරක් විශේෂීකරණය වෙලා තියෙනවා. හැබැයි කියන්න සතුටුයි, හැම අවුරුද්දේම පාසලේ උසස් පෙළ අංශය පටන් ගත්ත අවුරුද්දේ ඉඳලා මේ වෙනකම්ම අපේ පාසලේ විශ්වවිද්‍යාල වරම් ලබනවා අපේ අයියලා කළා. ඉතින් අපේ ප්‍රතිඵලයේ 100%යි. නමුත් ඒකම කලාපයේ අපි අංක 1 අපි හැමතැනම එක. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන මේ අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න ලොකු අඩපාඩු තියෙන විපක්ෂ නායකතුමනි. අපි නගරපද පාසල් එක බලනකොට අපි ගොඩක් අසරණ වෙනවා සමහර තැන්වල. අපේ විදුහල්පතිතුමිය හැම වෙලේම මතක් කරන්න ඕනේ ආදරෙන් සංජීවනී පෙරේරා මහත්මිය. හැම වෙලේම උත්සාහ කරන්නේ අපිට ඒ අඩුපාඩු නොදැනෙන්න අපි ඉදිරියට ගෙනියන්න. නමුත් ඒ අඩුපාඩු සමහර අවස්ථාවලදී ඇයටද පිරිමසා ගැනීමට නොහැකි අවස්ථා එනවා. එවැනි අවස්ථාවලදී අපි දැකලා තියෙන අය ගොඩක් අසරණ වෙනවා විදුහල්පතිතුමියක් වශයෙන්, අපේ නියෝජ්‍ය විදුහල්පති දෙපළත් එහෙම. ඉතින් මෙවැනි ප්‍රශ්න මෙවැනි ගැටලු මැද්ද තමයි අපේ අධ්‍යාපනය ලබන්නේ. එහෙමයි කියලා අපි කවදාවත් අධ්‍යාපනය තුළින්වත් අනිකුත් අංශ තුළින්වත් පහළට වැටිලා නැහැ ගරු විපක්ෂ නායකතුමනි. මතක් කරන්න ඕනේ අපේ පාසලේ අපි වෙනුවෙන් පුළුවන් විදිහට අපි කවුරුත් බලාපොරොත්තු වෙනවට වඩා වටින්නේ අපි පුළුවන් විදිහට අපිට උදව් කරගෙන උඩට එන එක. ඉතින් ඒ සඳහා ඔබතුමා දෙන පන්නරයක් තමයි මේක. ඉතින් අපේ පාසලේ තියෙනම අඩු පෝෂණ මට්ටම් දරුවන් ඉන්නවා. අපේ දරුවන් පන්ති භාර ගුරුවරුන් මගින් හඳුනාගෙන දෙමව්පියන්ගේ ශ්‍රමදායකත්වය මත පන්ති මට්ටමින් ආහාර වේල ක්‍රියාත්මක වෙනවා. නමුත් මම හිතන්නේ දරුවෙකුගේ පෝෂණයක් ගොඩනගන්න තරම් ඒ ආහාර වේල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමබල ආහාර වේලක් අවශ්‍යයි පෝෂණයක් සඳහා. නමුත් අපි පුළුවන් විදිහට ඒ දේ කරනවා. මම බලාපොරොත්තු වෙන අපිට ඒ ආහාර වේල තවදුරටත් ඉදිරියට ලොකුවට කරගන්න පුළුවන් වෙන්න අපිට ඒ සඳහා මොකක් හරි ආධාරයක් ලැබෙනවා නම් අපේ දරුවන්ගේ සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, කායික සෞඛ්‍ය ඒකාග්‍රතාවය තියාගෙන අපිට අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම අපූර්ව සංකල්පයක් අප පාසල තුල ක්‍රියාත්මක වෙන විපක්ෂ නායකතුමනි, මම හිතන්නේ වෙන පාසල්වල මෙහෙම සංකල්පයක් තියෙනවද කියලා. අපේ පාසලේ තියෙනවා උදව් කාමරය කියලා සංකල්පයක්. හරිම පුංචි යෝජනාවකින්, පුංචි සමිති වාරයකින් යෝජනාවක් විදියට එළියට ආපු සංකල්පයක්. මේ උදව් කාමරය අපි ඉස්සරම පටන් ගත්තේ පාසල් ලිපි ද්‍රව්‍ය වලින්. පන්ති කාමර තුලදී සමහර දරුවන් ඉන්නවා පොතක් පැන්සලක් ගේන්න බැරුව, ගෙදරින් ඉල්ල ගන්න බැරුව, සල්ලි නැතුව පන්තිය තුල අසරණ වෙන අවස්ථා. එහෙම අවස්ථාවලදී අපි ගුරුවරුන් වශයෙන් හෝ දරුවන් වශයෙන් හෝ අපි ඒ දරුවව කොන් කරනවට වඩා එයාට ඒ අවස්ථාවේ මානසිකව වැටෙන්න නොදී එයාට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න ඒ උදව් කාමරයේ සංකල්පය තුලින් ලැබෙන ලොකු පිටුවහලක්. අද වෙනකොට කියන්න සතුටුයි අපේ මහන්සියත් එක්ක, අපේ කැපවීමත් එක්ක අපි ඒක ගොඩාක් පුළුල් කරගෙන තියෙනවා. ඉතින් ඒ සංකල්පය අද වෙනකොට ගැහැණු දරුවන්ගේ සනීප ආරක්ෂක සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා ඒ සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය අපිට ආධාර වශයෙන් ලැබිලා තියෙනවා. සහ අපේ පාසලේ මුදලක් ඒ සඳහා වෙන් කරනවා. ඉතින් එවැනි වාතාවරණයක් තියාගෙන අපේ පාසලේ විදුහල්පතිතුමිය සහ නියෝජ්‍ය විදුහල්පති දෙපළ, අපේ ගුරු මණ්ඩලය, අපේ දෙමව්පියෝ, අපි හැමෝම එකතු වෙලා අපි පුළුවන් විදිහට මේ අධ්‍යාපන ගමන යනවා. නමුත් අපි දන්නවා අද තියෙන ආර්ථික වාතාවරණයත් එක්ක අපිට පුළුවන් විදිහටවත් ඉගෙන ගන්න බැරි කාලයක් මේක. ඉතින් එවැනි කාලයක් තුලදී ඔබතුමා මේ ගත්ත තීරණය, මේ ගත්ත අදහස ඇත්තටම ගොඩක් වටිනවා. සූරු පන්ති කාමරයක් කියන්නේ නිකන් ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒක ලොකු ව්‍යාපෘතියක්, ලොකු දෙයක්. ඉතින් ඒ ව්‍යාපෘතිය එක් අදියරක් විදිහට අපි පාසල මේ විදිහට අද දිනේ ඇත්තටම අපි වාසනාවන්තයි, අපි ගොඩක් වාසනාවන්තයි කියලා මම හිතන ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ අදහස් තියෙන, අධ්‍යාපනයේ වටිනාකම දන්න, රටේ අනාගතයේ ශක්තිමත් වීමේ වටිනාකම දන්න පාලකෙක් අතින්, නායකෙක් අතින් මේ වගේ දෙයක් අපිට ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. ඉතින් මම පෙරදී සඳහන් කරපු පොඩි පොඩි අඩුපාඩු, දුෂ්කරතා අපේ පාසලේ තියෙනවා. ඒවා මම හිතන්නේ ගොඩාක් නගරපද පාසල් වලට ලොකු දුෂ්කරතා නෙමෙයි. නමුත් අපිට ඒවා ලොකුවට පේනවා. මොකද අපිට ඒ අවම පහසුකම්වත් හරියට නැහැ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලනවා පුළුවන් නම් අපිට පුළුවන් විදිහට ඒ අඩුපාඩුතා ටිකත් මගහරවාගෙන අපේ දරුවන්ගේ අධ්‍යාපනය, ඒ වගේම අනෙකුත් අංශ වලින් මේ දක්ෂතාවය ඉහළට නංවන්න ඔබතුමා සහයෝගය ලබා දෙවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම සඳහන් කරනවා ඔබතුමා මේ කරන මෙහෙය, අධ්‍යාපනය හරහා මේ දෙන්න යන දේ, ලෝකෙට මේ කරන්න යන දේ ඇත්තරම ගොඩක් වටිනවා. පාසල් ශිෂ්‍යාවක වශයෙන් මට ගොඩක් දැනෙනවා. ඉතින් තාක්ෂණය හරහා අධ්‍යාපනය ලබා ගැනීම කියන මේ සංකල්පය, ඔබතුමාට ඔබතුමාගේ මේ උදාර සංකල්පය තවදුරටත් මේ වගේ අහිංසක දුප්පත් ජනතාවගේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට වාසනා ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ වගේම කැලේ පිපුණුමල් කැලේම පළවෙලා යන්න නොදී
ඔබතුමා වැනි පාලකයන්ට විතරයි පුළුවන් ඒ මල්වල සුවඳ අපට ලෝකයට දෙන්න. මොකද අපිට මතකයි ඉස්සර සංකල්පයක් තිබුණා ගමට කැගිරි කොළඹට කිරි කියලා. ඉතින් අදටත් ඒ සංකල්පය එහෙමමයි කියලා මට සමහර අවස්ථාවලදී හිතෙනවා. මොකද නගරබද පාසල් වලට ඕනවට වැඩිය පහසුකම් තියෙනවා. එතකොට ඒව අවභාවිතා වෙනවා. ඉතින් එහෙම නැතුව මම කියන්නේ අපි වගේ මේ තව පොඩි පාසල් තියෙනවා. මේ අපේ පාසලටත් වැඩි දුෂ්කර පාසල් තියෙනවා. ඔබතුමා පොඩ්ඩක් ඒ පාසල් ගැන හොයලා බලලා පුළුවන් නම් ඒ පාසල් වලටත් අපිට වගේ සහයෝගයක් දක්වලා මේ රටේ අධ්‍යාපනය, මේ නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය කඩා වැටෙන්න දෙන්න එපා. හැමදේම පෞද්ගලීකරණය වෙන කාලයක් මේක. අහිංසක දරුවන්ට නිදහස් අධ්‍යාපනය විතරයි තියෙන ජීවිතේ දිනන්න සමහර විට සමහර දරුවන්ට මුළු පවුලේම බලාපොරොත්තුව එක ළමයයි. ඒ ළමයා නිදහස් අධ්‍යාපනය තුලින් ලෝකය දිනනවා දකින්න මමත් එහෙම දරුවෙක්, සාමාන්‍ය පවුලක මධ්‍යම පාන්තික දරුවෙක්. ඉතින් මගේ තීන අධ්‍යාපනය තුලින් ලෝකය දිනන්න නිදහස් අධ්‍යාපනය තුලින් මම හිතනවා මෙච්චරක් හරි ශක්තියක් මට ලැබෙන්නේ මේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. අපි ඒ සංකල්පය රැක ගන්න ඕනේ විපක්ෂ නායකතුමනි. අපිට පුළුවන් විදිහට අපි කාගේවත් කවුරුත් කරනකම් දෙයක් බලාපොරොත්තු නොවි අපි අපිට පුළුවන් විදිහට මේ දේ කරමු. මේ රට කඩා වැටෙන්නේ ගොඩක්ම උගත්කම නැති හින්දා, ශ්‍රම සංචලනයේ හින්දා, උගත්කමට වටිනාකමක් නැති හින්දා. උගත්කමට වටිනාකමක් ලැබෙන්න නම් උගත්කමේ වටිනාකම දන්න පාලකයෙක් රටකට බිහි වෙන්න ඕන. එවැනි පාඩකයකට පුළුවන් වෙනවා උගත්කම කියන දේ වටිනාකම කියලා දෙන්න. ඉතින් ඔබතුමාට මේ කරන ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථක කරගෙන මේ රටේ අහිංසක දුප්පත් දරුවන්ට අධ්‍යාපනය තුලින් කඩා වැටෙන්නට නොදී අධ්‍යාපනයෙන් ඉහළට යන්නටම ඔබතුමාගේ ශක්තිය, ධෛර්ය, වාසනාව තුලින් ඒ මෙහෙ කිරීමට හැකි වේවා මම ප්‍රාර්ථනා කරමින් මගේ කතාව ඉවරයි.